අපි මේ විඩියක පෝවල සංකීර්ණ සංඛ්‍ය පාඩම කතා කරන්න පටංගම්බ සංකීරණ සංखයාlek සංකීර්ණ සංකයා කියනීම අප ගෙනගන්නේ බල එද හරිබලන්න සංකීර්ණ සංකයාාව කියන්නේත කලින් කතා කරන තාත්තික සංකයා තාතිික සංखයා තා කතාර ख හැබයි අප මෙන්න මේ සංකීර්ම සංख्याගංකීර්ම සංखාවලද තාකහතාख දෙකම එකේ තින අන්න ඒ තියෙන වතමයි මේ සංකීර්ම සංख්‍යාවකිලබහ තාකखන්න tapi <coughs> මේක තුන බැදීම මහතර වෙන්න පුළ යඔක්කුම තාත්තිික සංකයයා නමුත් අතාික සංකයා ඒවා අපි තාික සංකයාාවට අපි කිය ර අම් වොලින් අප ඒ කියන අතාත්චික සංකයා අප වට කියනවා ජනරිරින්නරින් මෙන්න මේ සියලූම අතත්තිික සංඛ්‍ය අපි මෙන්නමී වගේ රීන එක ජ කියන්නේ මූල ඇතුළේ රීන තියෙන සංක්‍යාව අපිට ෝන්නලාක රීන මෙන්න මේවා එකක් අතාත්ික සංක්‍යයාාව පිදිර ගන්න පුළුව හැබැයි මේක අපි තාර්ථික සංක්‍යාවන ජිරමයක ගළුවන්නේ අප මෙ මේ සංකීර්ණ සංක්‍යාවල අතාික සංක්‍යාව එකක් ගන්නවා පොදුර බන්න බන්න සංකීර්ණ සංක්‍යාවක් කඳුන් අදී බලන්න සංකීර්ණ සංක්‍යාව අප ඉසප් කළින් ම කරන මෙන්න මේ ස අපි මෙන්න මේ වගේ X ධ මේගේ අපි ලිය නමා X කියන්නේ තාත්ික සख ඒගන මෙන්න බරන්න ඉසත් කියන සංකීර්ණ සංඛ්‍යාව හැදිල තියන බරන්න එක් සහ වයි කියන තාත්්‍රික සංඛ්‍යයා එක්ක පන්න වයි කියන එක අයිගෙන් ගුණවැලදී මෙන්න මේ අයි කියන්නේ අපිඔගේ ඉමජිනරේ කියන අතාත්්‍රික සංඛ්‍යාව මෙන්න මේ අයි අපි රින එකේ මූලේ විජී සියලුම අවස්ථාව පාවිච්චි කරනවා ඒ වගේ මබිට මේ ජේත් පාච්චකයන් කළ මේ අපි ජන්නවා අයි සහ ජේවල ශා එක අපි දම්ලන මෙතන මෙන්න මේ අයිජ මේවාරිීන තාත්වික මූල වෙනවා බලන් රින එකේ වර්ග මූලේ මෙන්න මේ තමයි අප අතාත්ික සංකයාව බලන්න මෙතන පාවිච්චි කරන්නේ රින අයි කියන එක රි අයි කියන එක තුර අගේ විශාලත්තය රින මූල එක ඔන්න විජර තමයි මේ සලකන්න තුර මෙන්න මේක තමයි අප සංකීර්ණ සංක්‍යාවවිජර පටන්න ් කිය නම් කරන්නේ एक आ एक තාි සංख्याාව න්න ඒට එකතු වේ නබන්න අතාික සංख्याාව වතාවික සख्याාවටවි ම් කග පුන්න පුුව इस සමානයි එක් ධන අව මේක අපි බලන්න සංකීර්ණ සංක්‍යාවක සාධාරණ ආකාරය විදිර කියන්න පුළුව බලම මේක නෝට එකක් ලියන්නම් බල මේ කියන්න පුළුව අඹලන්න මෙන්නම ඉසට සමානයික් ධ අව ඉහතින් දෙක්වෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවක සාධාරණ ආකාරයයි මෙහි එක්සාවයි තාත්්‍රික සංක්‍යාවන අතර බලන්න මෙනම අයි අපිට අවුලන්නෑ මෙහෙම තිබත් යනූ රින එකේ මූලවන අතාත්්‍රිකය එකකෑ එතකොට අපිට පුළුවන් මෙතන බලන්න ඊට පස්ස අපි බලමු බලමු උදාහරණයක් මෙනම අතාත්්‍යික මූලයක් කියන්නේ මකක් දෙල බලමු එත කොට බලන්න මෙතැනින් ගම බලමු අප උදාහරණ විදිර ගමු උදාහරණමං පළවෙනික විරිලියන්න බරන්න අපි ගමු Xවර්ගදන්න අතරයි Xදානනම එතකට බරන්න මේක අපි පොහොද වෙ දෙ බලන මේක අපි සාමාන්‍යයෙන් සුළු කරනකෝට අපි මේක වර් වර්ගපූර්ණය කළ ගන්න පුලා එහෙම නැතුව අපි දන්න මේක මූ අපි ගන්නේ එක්සමාන රින දනහෝ රින Bවර්ග රින හතරක් ඒ බෙන්දීම දෙකයි ඒ මගේ එංසා මමද මේකට දිස කළ බලන්න එක් සමානය බල රින එත මෙත නාආයසෙන් බන්න දන නතින් එත කොට රින හතරක් හම අපි මේක සාමාන්‍යෙන් පචරණර්ග වර්ග x දව එතකොට මෙ මේ සාමානයි බින්දුව මූලන මේ ඉන්න තකොට බන්න වෙනුට මෙතන රිනබඉන්නේ දන මෙතන බන්න වර්ගය මෙතන වර්ගය කියන්න බන්න හතරේ වර්ගය හතරේ වර්ගය රන්න හත්තරයි බලන ඒ කියන්නේ කයි C කියන්නේ නනය මෙයා බෙජ නවා දෙක වතාවක් ඒගෙන් එතකොට එක බලන්න එක් සමානයි රින හතර දනහෝ රින් බලන හතරේ වර්ගේ දාසයයි මෙතන තිසයි එතකුර මෙතන එනවා බන්න රින විස්සේ මූලයක් මෙතන දෙකයි එතට බලන්න මේක අපි සුළු කරගමු බලන්න මෙතන තිරිහර දීදිමම් බලන්න මුොින්ම මෙතන විස්ස කියන අපිට ගන්නකුළල හතරවරක් පහ තුොළ හතර මූල එලීට ගන්නකු අපි මෙතැන දෙකයි රින පහේ මූල එන්න පාලට තේරේ නැති බලන්න මිනිමින් ර විස්ස කියන එක අපි ලියනවා බලන්න රීන හතර වැඩි කිරීම පහඇතවර මෙන්න මේ හතර කියනෙ අපි ගන්න පුුවන් හතර කියන්න දෙකේ වර්ගෙන් බන් දෙකේ වර්ගේ වැඩි කිරීම පහ ඇතකර මේකින් දෙකක් එලියට එනවා ශ්‍රීනම් මූල පහවිජ අපිට ලියන්න පු ඇක හොර මතක තියගෙන මෙන්න රි පහ තියෙනොට බලන්න මේක දැන්ක දෙම් බලන්න මේ අපි සු කරන්න පුළුවන් බලන්න දෙකින් වැදුවන්න දෙ දන හෝරි රින්න මූල පහ මෙන්න මේ අගේ අපිට දැන් ලියාගන්න මෙන්න මේ විදි බලණ හඳට අපිට පුළුව මෙනුව එක්සමානයි රින්න දෙක දනහෝල් මෙන්න මේ රින පහ කියන එක අපි මූල පහවතාවක් රින එක මූල විදිලීම බලණ මේර බල මෙතන කොම දෙදීන පහවතාවක් ්‍රණ එක මේ අපි වෙනම මෙතිින් අයි කළ වෙනව වෙනවා ලියලතිී ආ ඒක අපි මෙතනදි පාවිච්චි කරන බලන්න අසර බලන්න පරිින දෙක දන හෝරින මූල පහයි මං මුලින්කුවෝ මෙන්න මෙයා අපිට අයි විදිීර පාවිච්චි කරන්න පුුව. අපි මෙතනදි අන්න ඒක බලන්න අයි විදිීර පාවිච්චි කරන එතරු බලන්න එක්ගේ මූල දෙකෙන්නෙම නෝද. එක්සමානයි රින දෙක දන මූල පහයි ඇයි එහෙමත් නැත්තා හෝ. එක්සමානය රන දෙකරන මුහල්ල පහරි අයි දැම්බලන්න මෙන්නම අතාත්විකගේීමේ රීන අයි ග රින විශ්ස තිිබ්බ කියය රීන එක අපි අයින් කරගනො මෙනමේ අයි පාවිච්චි කරලා ඔන්න විජේරක් විට පුළුවවාම බලන්න එතකොට සංකීම සංක්‍යාවක් ඔන්නව විජරතමයි හදාග අපි දෙක මුූහයනට සංකනංකයාවෙන් උත්තරේ තියෙන තියනවා අපිට මෙන්නම විජර යෙනු මත තියග රීන එකක් කාපුහන රිනමූල එක වෙනම තියලා අනිත් සංඛ්‍යාව වෙනම ගන්න එතකොට අපිට ඒක සංකීන සංඛ්‍යයක් අප පඉදිරිර දක්වන්න පුළන් හරි එතොට බලන්න දැන් මෙන්න මෙහෙම මේක දැන් උදාහරණ දැ මේ ගාන ගත්තන්න දැම් මම කිව්වා ඉසර් සමානයික් ධන අයිව මේක මංකිවවා x තාර්්‍රික සං්‍යයා අයි සමානයි රිනය කයි කිය දැන් මේක අපිට කියනවා මේක සංකීන සංක්‍යාව කකිරගෙන තුට සංකීර්ණ සංඛ්‍යයාාවක මං කිව්වා හැ සබ එක හැබයි අපට මෙන්න මේ බලන්න ඉසට් සමානයිද අ කිය ලියද සංකීරන සංක්‍යාවක් වෙනවා බලස සනයි බන්න මෙම තිබ පහදන්න දෙකයි ක අපි දන්නවා අනිවාර්ය මේක සංකීම සංක්‍යාව හැබැයි ඊළඟට තියෙනවා ඉසට් සමානයි පහ කියලා දැන් මේක සංකීමම සංකයාවද ද නැද්දිගල හිතනිකු දැ බල මේක අපි දැන් ගන්නේ ඉසප් සමානයි ධන අය දැන් මේක බල නොමුකද වෙලදෙන් මේකේ මෙන්න මේ අයිවයි කියන එක බින්දුවට ගිහින්තිෙන ඒකඇ අපි දන්න අයි කොහොමත් අසමානයි විින්ඩ මොකදයා රිනේකයින්න නොඩ එතකොු මොකද වෙලා තින්න මෙන්න මේ සංඛ්‍යාවේ වයි කියනගේ පදය බින්දූ වෙලා තියෙන හැබැයි මොකද වෙන්නේ එයා එක්සි දිීර ඉතුරු වෙලා තියෙනවා එතර බලන්න මෙයා අපිට සංකීන සංඛ්‍යයක් විජර පාවිච්චි කරන පුළුවන් බල මම කියන ඔඩදී ඉසට සමානයි එක් දැන අයිව ඒ කියන බල තාත්චික සංකෑ සහ තාත්ික සංකයක්ත් දෙකම තියෙනවා එතකොරු බලන්න මේගේ ආත්ික සංක්‍යයා විතරක් තිබලත් මේක අප සංකීර්ම සංක්‍යාවක් පිදිරගන්න හැබැයි මෙන්න මේක අපිට ලියන්න පුළුවන් ඒක තාාත්තිික සංකයාවක් කියන්න මෙන්න මේ විදියට ලියවු බලන්න බින්දයි අයි බලන මේදික් න අයියි මේකවයි බිදුවෙෙන එච්චරයි ඒ නිසා මේ පදේ අපේ අයිංහල දීෙන යතකොටමත තියාගන්න මෙන්න හම ඉසට සමානයි පහයිසට සමාමය තුන කියල දුන්නත් ඒක මොකදවෙන්න ඒකත් සංගකරම සංකාවක් හ ඊට පස්සේ බලන්න සට සමානයි තුනයි අයි කියලා තියෙන නැම්බලන්න මෙන්න මේ අත්තර උඩ කපක වගේ තමයි මේක වෙලා දීන්නේ Xක් කිහිල්ල තියෙනවා බිඳුවට අයිව කියන එක මේකෙදී තුමයි අයි තියෙන ඇතක බලන්න ඉසට් සමානයි x දනව මේක බිදුවට ගකිහිල්ල මේ දෙන්න තියෙන හැබැයි මේකත් එතකොට සංකීර්ණ සංක්‍යාවක්ම තලා එතකොට මේ අත් හරි අන්න එක මතක තියාගන්න ට පස්සේ අප පෙන්න බලමු මේක තියෙන නොබරන්න ඉසට් සමානයි තුනබෙදීම දෙකදන මූලතුනු බෙදීම දෙකයි එබරන්න ඔන්න විදිීරත් මෙතන අතාත්්‍රික සංගයාව තියෙන පුළුව බලන්න නොකද මේක අයි කියන එක අපි දන්නවා අනිවාලින් අතාර්ිකගේ කියලා නමුත් එයාට තියෙන තාත්ික ගයන් මෙන්න මේ විනිරමි කිසි ප්‍රශ්නයක් නෑ මේතියන්නේ බලන්න එතකොට මෙන්න මේ විදිහෙට බලන්න මේකත් අපට සංකීර්ම සංක්‍යාව විදිර පවිති කරන්න පු අප ඊළඟට බලමු සංකීර්ම සංඛ්‍යාව පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් බලන්න මේකෙත් සංකීර්ම සංක්‍යාවල් බඳ දදිගත් කරනු පළවිනි අපි කතා කරුණේ විදිට බලන්න අප මෙචෙක් දන්න සියලුම තාතිික සංඛ්‍යාවන් සහ තාත්තිික සංඛ්‍යාවන් සියල්ල සංකීර්ම සංඛ්‍යගයට වැට ඒගෙන් කරන තාතිික සංඛ්‍යාව බලන්න කතා කරපුගේ තාතිික සාවගේලාවන්නර වගේ පරින මූල පහ ඔන්න වගේ එතුකර බලන්න මේ පට මෙ මෙහෙම දෙයක් වෙන මේ දෙන්නම් දෙන්න බලමු බලන්න මෙතන හරි දුර මේක බලඩ අපි මෙන්න මෙහම කොටස් දෙකර මේක බෙන් කරු මේ කොටසාටි සහ මේ කොටස කලු බාටිංමු තක මෙන්න මේ පැත්ත මේක මං ගන්න තාත්තිික සංකය

ang itu karena ඊට පසේ අංක දෙක අපි කතා ඒදී මෙ මෙහෙම දෙයක් කියන බලන්න සංකීර්ණ සංක්‍යාව කළ තාත්තිික කොටසක් මෙන්න අතාතිික කොටසක්ද ඇත මෙැම්බනම ලියන සංකීර්ණ සංඛ්‍යාවකට තාතිික මෙන්ම අතාතිික කොටසක්ද ඇත ඒ කියන්නේ තාත්තික මෙන්ම අතාතිික ක එතක බලන්න ඒක අපි දැම දන්නන්නම ෝලිම කිවන්නේසට සමානයි කියලා මෙන්න මේ සංකීර්ම සංක්‍යය බලන්න සා්‍රික කොටස एक න මොකද අති මේකට තාක පතියන එතක නින ප Rසඒ ස් කියන සං කියීරන සංඛ්‍යාවේ හරියල්ල එකගෙන ස්ථාර්තික කොටස කියලාපි වීමම හඳන්නු ඊට පස්සේ මේක අතාත්්‍යක කොට සබරන්න මෙන්න මේ අපිතු කළපකද කරන්නේ ඉස් කිය නම් කරනු දරමන්න මේක තමයි මේක දිකගේ වෙන් බලන්න සංගීයන සංඛ්‍යාව අතාත්ශ රිතාත්ික මෙන්න අතාික කොටසක්ලේ ඇත මෙන්න මේ ඉසප් සමානයි X දන අයි වයි කියලපිමින් නම් කරන සංගීර්න සං්‍යාවේ පර තා්‍රික කොටස අපිට පුුවන් ර කියලාම් කරණේ වගේ මතා්‍රික කොටසට පුළුවන්තIMමජන කියලා නකරත් මේ අපිට පොදදුයි පාවි්චි කරන්න පුළුවන් කිසි ප්‍රශන පරණ එතකොට මේ මිෂම ලියන් පුළුව මේක ලියන්නං RRI නබලම මේ සරගනයක ඉස සමානයි අ ව කියගන්න එතකොට බලන්න ිය කිය එක බලන්න මේක සමානයි තා්‍රික කොටස මේ මොකදද ඊට පස්ස මජනරි ස මේක මොකදද අතාික කොටස එයා අපට මොකදවෙන්න ව විතද අද බලන වයි කියන්නේ යම් කිසි මොකද තාති නමුකතාතිකගේ වකොට අයි වයි කියන දෙකම යෙදඩ නැත්තං වයි විතරනුතය තාත්තික සංකය අ එක්ක තමයි එයාගේ තාත්තික තාති ව හරි එත කොට අප ඊළඟයා මේක තවත් ්‍රදගත් රුණා ගෙන කතා කරන සංගීන සංකයවල හරිබලම් මෙතනදී බලම් මේක අංග තුුණ කියල දාගන්න ඒ අපිගලු මෙ ි තාත්තිික කොටසක් පමණක් ඇති සංකීර්ණ සංකයක් නැම්බලන්නරමං කලිම කිව්වා නැම්බ මෙන්ව ඉසට සමානයිදන අයිවලින් මම නිකං හිතන්න මේක තියෙනවා ඉසන් කියන්නේ xක් කියලා ස 2 තියෙනවා අව කිය මෙන්න මේකී මෙන්න මේ සංකීර්ණ සංක්‍යාවක් කියවා කිවන් එත කොට මෙන්න මේ බලන්න මේක සංකීර්ණ සංක්‍යාව මෙන්න මේ තාත්්‍රික කොටස පමණක් තිවිලා ඉතිපුු කොටස බින්දුව වෙලා තිබ්බොත් මෙන්න මේ වට අපි කියනවා බලන්න හුදෙක් තාත්තිික සංක්‍යාවක් කියලාකද හුදෙක් තාත්්‍රික බලන්න ත්ියය නම් හුදෙක් හුදෙක් තාත්්‍රික සංක ඒ කියන්නේ තාත්්‍රික සංකරාවක් විතරයි ගැන හුදක ලාම කවලන් එතකොට මේක හොදෙක් කියන්නට ඒක විතරකි මෙන මේ අයිවායි කියන කොටස බින්දුවට ගිහින්තේ එතකොට මෙන මේ කියයන පොඩක් හිතුවත්මකින් දැම් මේක අට අපි කියනවා හුදෙක් අතාත්තිික සංක්‍යාවක් කියයි එතුර බලන්න මෙන්න මේ විදිරබන තාත්තිික සංකය විතරක් තිබුණත් ඒ අප හෙක් ත්තිික සංක්‍යාවක් ඉීර කරනවා ඉමජලින් කසේමනත්තන්න තාත්තිික කස පමණක් තියෙන අපි හුදෙක් අතාත්තිික සංකයයා කියලා හඳු දැම් බලම අපි මේකට පොඩ්ඩක් උදාහරම ලියත් නම් මේවෙතෙන් ියනම් බලන්න හුදෙක් තාතිික ඊට පස්සෙ ශරි පැතිියමු හුද්දතා යම්බල උදාහර ලියී පැ අපි මදලියබ තාතිි අපට පුළුවන් එක දෙ පහ මීඩාමතර ර සංඛ්‍යත් atau තාික සංක්‍යයා වෙන ඒවාගේම බලන්න මෙතැට තියෙන මූල පහ මෙයා තාතිිකද නැත මෙයා තාතිකයි මොකද මෙයාට අපිට අගයක් දෙන්න පුළුවන් මෙයා අපි වීනා පහති බනම් මෙතන ලියවෙන්න නෑ හරිද එතකොට එයා යනවා අත් එතක බලන්න මූල සංඛ්‍යයා රීන සංඛ්‍යාධාන සංඛ්‍යයා මේ පහබ දීම මේත් මොකදෙන් තාික සංඛ ඊට පසේ අපි අතාත්ික පැත්තරෙන් හුද්දෙක් අතාිකයි බල තුනක්ආයි රී දෙකක් ආයිති මූල පහක්කයි බලන්න රින පහයි මූල දෙකයි යතුරු බලන්න අනි වාරෙන් අතාත්්‍යක වෙනවනන් මෙන්න මේ අයි කියන බදේ දෙන්නම මොකද මෙන්න මේ අයිගේ විශාලත්වය සමානයි මූල රින එක ආන් එතරින් තමයි මේ අතාත්්‍රක කොටස බැදන්සේෙන් හ ඊට පස්සේ අපි යමුළු

එතකොට දැන් අපි සාමානෙන් කුලක ලියනට මොකද කරන්න මෙන්න මෙහෙම ඒ දැම්මා පහනත් දෙැම ලියන් එතකොට මෙතනත් සංකීර්ණ සංක්‍යාවක් නිද එතකොට ඒගේ අපි නොකදද සංකේති විදිිරගන්න මෙ කැපටල් මෙන්න මේ කැපිටල්සිී සමානයි කරගන්න බල දැ අප මේක මේකොදවිස් සංකීර්න සංක්‍යාවක් එයා අපි හඳුනවා ඉස්සට් සමානයි එක් ධන අයිවයි කෙසේ දෙයක්ත් බලන්න එක් වයි කියන්නමොනවාද තාත්්‍රික සංකයන් ඒ වගේ මේගේ අයි සමානයි මූල රින එකයි කියලා අන්නයි විදිර හඳුපුුරන්න පුළෝ එතකොර බලන්න මෙන්න මේ විදිර බලන්න මෙන්න මෙයා ද දෙන්න එතකොට අපට ගුළුවම්වෙන්න මේ විදි බලණඒ කොටු කරගමු සංකීර්ණ සංඛ්‍යයක් කුල ඔන්න විජර අපට හඳුන්නන්පුර බලන මොකද වෙන්නේ සී සමානයි ඉස් බලන ඇ රක් ඇහවා ස සමානක්දන මෙතැන්ට එනවා ත්කමාව එක්යි කියන්නේ සංख්‍ය සහ අයි සමානය මුල හඳ ඔන්න විජ අපට පුළුවන් සංකීර්ණ සංඛ්‍යාවක වැදගත් කරුණීබ කතා කර ඊස බතාටර සංකීර්න සංක්‍යයා මේ කිව බල තාක සංක්‍යයා නම් අතාත්තික සංකයා මජනියට නම් ස සමානයික්දන අවයි කිය අපි කිව්වා මේක හඳුන්න්න කියලා එතකොට ඒකි අයි සමානය රින එකේ මූල බන්න අයියනු රින එකයි වන මූලවන අතාත්්‍රික එකක ඊට සි කිව මෙන්න මේ විචර යම්ගසි සමි කරන තිනනම් ඒක මූල හොයන්න එතකොට බලන්න මෙතනින් අපි අතාත්්‍රික සහ තාර්ථික මූලදයනනාද කියල බැලූවා ඊට පස්සේ අපි මේක ලක්ෂණ කතා කර වැදගත් කරුණු තිහිපය අප ඊළඟ වීඩයගෙම්ම සංකීම සංඛ්‍යලජන ගනිත කර්ම ගැන කතා කරම්